සෙනසුරාදා රෑ කෑමට මම ලෑස්ති කරේ බිත්තර බිරියානි එකක්. මුලින්ම වතුර ලීටර් දෙකක් පුරවගෙන ඒක ලිපෙන් තියලා ඒකට බේ ලීෆ් කොළ දෙකකුයි සූදුරු තේ හැඳි එකකුයි කරදමුඟු දෙකයි කරාබු නැටි දෙකයි ගම්බිරිස් අට හතරකුයි කුරුඳුපතු කෑල්ලකුයි එකතු කරා. ඊටත් පස්සේ ලුණු කුඩු තේ හැඳි එකකුත් එකතු කරලා ඒකටම ගී ඔයිල් වලින් තේ හැඳි එකකුත් එකතු කරා. එකතු කරලා වතුර ටික හොඳට රත් වෙන්න දුන්නා. රත් වෙන අතරේ ඒකට දෙහි උෂවලිනුත් තේ හැඳි එකක් එකතු කරා. කොත්තමල්ලි කොළවලිනුත් ටිකක් එකතු කරලා වතුර ටික හොඳට උතුරන්න දුන්නා. පොන්නිහාල් වලින් ග්‍රෑම් 300ක් අරගෙන ඒ ටික දෙතුන් වතාවක් හොදලා උතුරන වතුර එකට හාල් ටික එකතු කරා. උතුරන වතුරේ හාල් ටික විනාඩි 7ක් උයාගත්තා. ඒ උයාගන්න වෙලාව හොඳටම ඇති. සාමාන්‍යයෙන් බිරියානි එකක් හදන්න ගොඩාක්ම ගැලපෙන්නේ බාස්මති හාල. බාස්මති තිබුණ නැති නිසායි මම පොන්නි හාල පාවිච්චි කරේ. පොන්නි හාලෙනුත් බිරියානි එක ගොඩාක් රසට හැදුණා. මේ දේවල් කරන්න කලින් මුලින්ම මං කරේ ලුණු ගෙඩි දෙකක් කපලා ඒක තෙලේ බැදගත් එක. ඊට පස්සේ මම බිත්තර පහක් තඹගෙන කට්ටයින් කරලා පිහියෙන් පුංචි කැපුම් පාරවල් ටිකක් තියලා ඒකට ලුණු කුඩු මිරිස් කුඩු කහ කුඩු දාලා කලවම් කරලා ඒකත් තෙල් වල බැදගත්තා. අල ගෙඩියකුත් සුද්ධ කරලා අරගෙන ඒකත් පොඩි කෑලි වලට කපලා ඒකත් තෙලේ බැදලා අරගත්තා. තක්කාලි ගෙඩියකුත් ග්‍රයින්ඩර් එකට දාලා ග්‍රයින්ඩ් කරලා අරගෙන වෙනම පැත්තකින් තියාගත්තා. ලුණු ටික නම් ඉතින් පොඩ්ඩක් කර වුණා. ලුණු ටික තෙලට දාලා වෙන වෙන වැඩ කරපු හින්දා ලුණු ටික කර වුණේ. එතන නම් ඉතින් වැරද්ද මගේ. විනාඩි 7කට පස්සේ තැඹුණ හාල් ටික මම වතුර පෙරලා අයින් කරගත්තා. බිරියානි හදනකොට හාල සම්පූර්ණයෙන්ම උයාගන්නේ නැහැ. බාගෙටයි උයාගන්නේ. 90%ක් තඹ ගන්නවා කියලයි කියන්නේ. 90% ප්‍රමාණයට තඹ ගන්න විනාඩි 7 හොඳටම ඇති. ලුණු ටික බදලා ඉතුරුන තෙල් ටිකම භාජනයට දාලා තෙල් ටික රත් වෙද්දී බේ ලීව් එකයි කරාබු නැටි දෙකයි කරදමුඟු දෙකයි කුරුඳුපොතු කෑලි දෙකකුයි ගම්බිරිස් අට හතරකුයි සුදු ලුණු ඉඟුරු තලාගත්තු වගේ තේ හැඳි දෙකකුයි අවුමිරිස් කරල් තුනකුයි දාලා හොඳට තෙලේ තෙම්පරාදු කරා. මං අවුමිරිස් පොඩියට කැපුවේ නැහැ. කරල පිටින්මයි එකතු කරේ. ඒ ටික තෙලේ හොඳට තෙම්පරාදු වුණාම සූදුරු කුඩු වලින් තේ හැඳයි මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයයි ගරම් මසාලා වලින් තේ හැඳි භාගයකුයි කොත්තමල්ලි කුඩු වලින් තේ හැඳි එකකුයි දාලා හොඳට තෙම්පරාදුවේ කලවම් කරා. පොට්ට වෙලාවක් තෙම්පරාදු වෙන්න දීලා තක්කාලි උෂ ටික එකට එකතු කරා. කලින් කිව්වා වගේ ලොකු තක්කාලි කෙඩියක් මම පොඩි කෑලි වලට කපලා ග්‍රයින්ඩර් එකට දාලායි අරගත්තේ. ඒ ටිකත් පොට්ට වෙලාවක් කලවම් වෙන්න දීලා ලුණු කුඩු තේ හැඳි එකකුත් දාලා බැදගත්තු ලුණු වලින් 4/3ක්ම මේ මිශ්‍රණයට එකතු කරලා කලවම් කරා. කැමති නම් මේ ලුණු ටිකත් ග්‍රයින්ඩර් එකට දාලා තප්පර 2-3ක් කරකවලා අරගෙන එකතු කරන්නත් පුළුවන්. මං නම් ඒ බැදපු ලුණු එහෙම්මමයි එකතු කරේ. ඊට පස්සේ ඒකට මම යෝගට් වලින් තේ හැඳි දෙකක් එකතු කරලා හොඳට කලවම් කරා. මං පාවිච්චි කරේ ග්‍රීක් යෝගට් එක. වතුර වලිනුත් පුංචි ප්‍රමාණයක් එකතු කරලා හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒකට බැදපු බිත්තර ටික එකතු කරලා හදාගත්ත ග්‍රේවි එකේ බිත්තර ටික හොඳට කලවම් කරා. ඊට පස්සේ ඒකට බැදපු අල ටිකත් ඒකමම එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරා. කලවම් කරලා ඉවර වෙලා පියනෙන් වහලා විනාඩි 4ක් විතර හොඳට ග්‍රේවි එක හැදෙන්න තිබ්බා. මේ බලන්නකෝ ලස්සන තෙල් පාටට තියනවා නේද? විනාඩි 4ක් 5ක් සාමාන්‍ය ගින්දරේ තිබ්බහම මේ විදියට ග්‍රේවි එක රසට හැදෙනවා. ග්‍රේවි එක උඩට බැදපු ලුණු වලිනුත් පොඩ්ඩක් එකතු කරලා කොත්තමල්ලි කොළ වලිනුත් පොඩ්ඩක් එකතු කරලා උයාගත්තු බත ග්‍රේවි එක උඩට එකතු කරා. මේ බත් ටික එකපාරම හැලුණා. පොඩ පොඩ දාලා බත ගානට මට්ටම් කරලා හදාගන්න. මගේ අතින් නම් මගේ බත් ටික ඔක්කොම එකපාර හැලුණා. නැවුම් කිරි මේස හැඳි දෙකකට සැෆ්රන් රේණු ටිකක් දාලා ඒ ටික පාට වුණාට පස්සේ ඒ කිරි ටික තමයි මම බත උඩට එකතු කරේ. බැදපු ලුණු වලින් ටිකකුත් දාලා කොත්තමල්ලි කොළ වලිනුත් පොඩ්ඩක් එකතු කරා. මිංචි කොළ තිබුණේ නැති නිසා දාන්න බැරි වුණා. ඔයාලා මිංචි කොළත් උඩට එකතු කරන්න.
පියනෙන් වහලා සාමාන්‍ය කිඳරේ විනාඩි 4ක් උයාගෙන අඩු කිඳරේ විනාඩි 10ක් උයාගෙන ඊට පස්සේ ලිප වහලා තව විනාඩි 10ක් තියලයි මම මේ පියන ඇරියේ. ඔන්න බලන්නකෝ බිත්තර බිරියානි එක නියමෙටම තියනවා. ගොඩාක් රසයි. මේ විදියට හදලා බලන්න. ඔන්න කුකුල් මාස් වෙන මස් වර්ග නොකන බිත්තර කන අයට නම් මේ බිරියානි එක ගොඩාක් හොඳට ගැලපෙනවා. මාත් මේ බිරියානි එක හදන්න ඉගෙන ගත්තේ ඉන්දියන් YouTube channel එකක් බලලා. ඉතින් මේ බිරියානි එක ගොඩාක් රසයි. ඔයාලට සම්බ හාලෙන් හරි බාස්මති හාලෙන් හරි හදන්න පුළුවන්. මේ බිරියානි එක කන්න මම රයිතා එකකුත් හදුවා. රයිතා එක හදන විදිය නම් වීඩියෝ කරේ නැහැ. ගකින් එකකුයි ලුණු ගෙඩියකින් භාගෙකුයි තක්කලි ගෙඩියකින් භාගෙකුයි කොටු හැඩයට හිටින්න පොඩියට කපලා ඒකට යෝගට් වලින් මේස හැඳි එකයි ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි කාලකුයි ලුණු කුඩු වලින් තේ හැඳි කාලකුයි දෙහි යුෂ වලින් තේ හැඳි භාගෙකුයි එකතු කරලා කලවම් කරා. රයිතා එක හදාගන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඔන්න එහෙනම් වෙලාවක් හම්බුනොත් බිත්තර බිරියානි එක හදලා බලන්න. ගොඩාක් ස්තුතියි අහං හිටියටයි බලං හිටියටයි.